Hello and welcome to Movie Star P. ඔන්න ලස්සන මොකක් බලන්න ලැස් වෙලා ඉන්නේ. අද අපි බලන්නේ ගෝල් කියන මූවි එක. ඉතින් මේ මූවි එකේ එක ඩයලොග් එකක් ඉන්නවා. ඉතින් මේ පුද්ගලයා අන්තිමටම මල්ටි මිලියනර් කෙනෙක් වෙනවා. හැබැයි මෙයා පට්ටම දුප්පත් වෙච්ච මිනිස්සෙක්. කොහොමද මෙයා මේ දේ කරන්නේ? අන්තිමටම මෙයාගේ යාළුවත් අහු වෙලා ඉන්නවා. මෙයා විතරක් මල්ටි මිලියනර් කෙනෙක් වෙනවා. ලස්සන මොකක් වෙනස් මම මොකක් අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් මගේ Instagram එක තියෙනවා. ඒ වගේම තමයි Facebook එක තියෙනවා. ඔයගලන්ට හැගියාව තිනවා කිව්ලා මට Facebook එකේ request එකක් දාන්න. ඒ වගේම තමයි මගේ Instagram එකට කියනවා follow කරන්න. ඉතින් මේ එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි කැමති මොන හරි films තියෙනවා නම් comment කරන්න, share කරන්න, subscribe කරන්න. එහෙනම් අපි අමෝ එක බලන්න. ජාත්‍යන්තර සිනමාව දන්න සිංහල බලමු story. අපි දෙක එකතු වෙන්න. अरे मैं मूवी का अपने मुलिम पेन्ना ने जैक किया ना पूत कल जैक की लखिया ने ताटे दिन डायल ने कहमोनत में जैक किया ने मैं आप फट्टम वंचाकार के दिन वचने भारी समाप्त तारते में किया ना सुपीरम वंचाकार एक तमाय मैं जैक की लखिया ने थिंग अपने पेन्ना ना जैक के जीवित खाता वे इधिन कड़ा स्की पे इधिन इधर पास आप आरग ने ना मैं आगे जीवित मेड आवृत की पे का अति देकर इधिन जैक की लखिया ने हों द साले दिन फैमिली है का लामे के दिन मैं आ हों द साले दिन ताता के ने के दारुक मैं මේ සල්ලි වලින් හොඳට ජීවිතේ එන්ජොයි කරපු ඩයල් එකක්. කොහොමද මෙයා පවුලේ ඉන්න මෙහෙම සල්ලි තියෙන පුරක් උනත් අපිට පේනවා මේ මිනිස්සයා තනිකර කාබාසිනියා කරන තාත්තාගේ සල්ලි විනාශ කරන ඩයල් එකක් කියලා. ඊට පස්සේ මෙයාගේ තාත්තා මිය යනවා. ඉතින් ඒත් එක්කම මෙයාට තමයි මේ හැම වත්කමක්ම අයිති වෙන්නේ. ඉතින් කොහොමද අපිට පේනවා එයාට මේකෙන් පිස්සෙක් වගේ වෙලා ඉතින් මෙයා ඒ සල්ලි හිතුමතේ හිටමෙට ආයෝජනය කරලා ක්ලබ් කිල්ලා සිගරට් ගහලා ගෑනු ආශ්‍රය කරලා පිස්සු නටලා මේ මිනිස්සයා බින්දුවටම වැටෙනවා. ඉතින් දැන් මේ වෙද්දි අතර මේ ජැක් කියලා කියන්නේ පට්ටම දුප්පත් ඩයල් එකක්. ඉතින් මෙයාට කරකන්න දෙයක් නැතුව තමයි ඉන්නේ. ඉතින් මෙයා හිතනවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මෙයාට මතක් වෙනවා හදිස්සියම මෙයාගේ පට්ටම පරණ පට්ටම ෆිට් එකක් වෙන මෙයාගේ මිතුරෙක්. ඉතින් ඊට පස්සේ මේ චැක්ට මයික්ව මතක් වෙලා මෙයා කරන්නේ මයික්ව හම්බෙන්න යන තීරණය කරනවා. ඉතින් අතර මේ මයික් කියන්නේ ලෝකේ තිබිච්ච ලොකුම තඹ පතලක් හොයාගත්ත ඩයල් එකක්. ඉතින් කොහොමනත් මෙයා මේකට යන්න ලෑස්ති වෙද්දි ඉතින් මෙයාට සල්ලි නැහැ. ඊට පස්සේ මෙයා ගාව තියෙනවා තාත්තා දීපු ගෝල්ඩ්. මෙයාට හම්බෙච්ච උරුම වෙච්ච මෙයාගේ ඔරලෝසුව. ඉතින් ඊට පස්සේ මෙයා කරන්නේ එකතු ගස් කරලා තමයි අතරම මේ මයික්ව හම්බෙන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා යනවා මයික්ව හම්බෙන්න. මයික්ව හම්බෙලා මයික් එක කතා කරනවා. කොහොමුණත් මෙතනදී මේ ජැක් කියන්නේ මයික්ට එයාවත් අර තඹ පතලට කරගෙන යන්න කියලා. කොහොමුණත් ඊට පස්සේ මෙතනදී අපිට පේනවා මයික් නම් මෙයා කියා කරන්නෙම නැහැ. මෙයා මෙතනින් පිටත් වෙලා යනවා. කොහොමුණත් මෙයාගේ ඒ බලාපොරොත්තු හැම එකක්ම සුන්නුනත් ජැක් බලාපොරොත්තු වෙනවා මෙයා ආයෙත් මෙයාත් එක්ක ඇවිත් කතා කරයි කියලා. ඉතින් जैक की बलापुरुत एम इट अंतिम मैं माइक क्षमति वेनवा जैक एक्कर जन्न ए पताल तीन पेतर थी इट पास अब मैं आनवा खेला मैं पताल तीन पेतर थी कंधु पानते लैत मैं मैंने हेम दिया मीन शू है मैं टीका दवा सक अद्दे ने करना थी इट पास अति की पैक मैं अद्दे ने करना अंतिम मैं दिना खोतरा तू कसंग करना मैं दिना अते तीन लेन सो कुड़े तरह मैं डबल इट मैं अत्ते पास कि वो पीसू आप पाल मेन सीटे वगे तमाय උණ්ඩත් කීයක් හරි එනවනම් ආයෙදින් ලේන්ස් වේ නෙමෙයි ජොකා ගලවල හරි ගහයි සයින් ඕනි තරම් අපේ පාර්ලිමේන්තුවේ සෙට් එක. ඉතින් ඒ වගේ ඩයල් එකක් තමයි මේ ඩබල් අති තින ඊට පස්සේ මේ දෙන්න ඊට පස්සේ අතට අත දීලා හැම මේ ඩීල් එක ඕකේ කරගන්නවා. ඊට පස්සේ මෙයා කරන්නේ මේ හැම දෙයක්ම අධ්‍යයනය කරලා මෙයා එනවා මෙයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ තියෙන කැෆේ එකට. ඉතින් කැෆේ එකට ඇවිල්ලා මේ මනුස්සයාට සල්ලි නැහැ. මෙයා ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ කැෆේ එකේ දැන් ජොබ් එකක් කරනවා. ඉතින් මෙයා ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ කැෆේ එකේ මේ වෙද්දි දැන් වේට කෙනෙක් ඉදිරියට වැඩ කරනවා. වැඩ කළා මෙයා ඩොලර් ගාණක් හොයා ගන්නවා. මෙයාට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න අවශ්‍ය සල්ලි. ඉතින් අවුරුදු කීපයක් යනවා. ඊට පස්සේ මෙයා මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න ඔක්කොම සල්ලිත් අරගෙන එනවා. ඊට පස්සේ මෙයා හදන්නේ රත්තරන් කැණීම් කරන්න. ඉතින් ඒකට අවශ්‍ය මැෂින් සුත් ජැක් අර ගන්නවා. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක එනවා මේ කැලේට. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ ඒ මැෂින් වලින් මෙතන දැන් කෝල්ඩ් හරන්න තමයි ලෑස්ති වෙන්නේ. කොහොමනත් මේ වැඩේ පටන් ගන්නවා. ඉතින් මේ වැඩේ ඇදිගෙන ඇදිගෙන යනවා. මේ දෙන්නට තියෙන නරකම ආරංචිය තමයි මේ දෙන්නටම ගෝල්ඩ් තියා ඇත්තරම රත්තරන් කෑල්ලක්වත් මේ දෙන්නට හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි කාලය ගත වෙලා යනවා. දැන් ජැක් අතේ තියෙන සල්ලි ඉවර වීගෙන යනවා. ඒකම අපිට පෙන්වනවා මෙතන වැඩට ඉන සේවකයොත් මේගොල්ලොන්ව හැරදාලා මෙතනින් මේ දෙන්නටත් ගහලා මෙතනින් පැනලා යනවා කියලා.
ඉතින් කාලයක් ගත වෙලා යනවා. ඉතින් මේත් එක්කම අපිට පේනනවා ජැක්ව මෙන්න එන්නම අසනීපත් වෙනවා කියලා. ඉතින් ඇත්තටම මෙයාට මාරාන්තික ලෙඩක් හැදිලා තියෙන්නේ. කොහොමවත් දැන් කරන්න දෙයක් නැහැ ජැක් සහ මයික්ට. ඊට පස්සේ ජැක් අතේ තව පොඩි මුදලක් තියෙනවා. මෙයා කරන්නේ ඒ මුදල අරගන්නවා. අතට ඉතින් අරගෙන ඉවරලා අපිට පේනනවා ජැක්ටත් දැන් සනීප වෙනවා. ඊට පස්සේ මේ දෙන්නම කරන්නේ කොහොමවත් රත්තරන් හොයාගන්න වෙන උපක්‍රමයක් හොයනවා කියලා. මේ දෙන්න මේ කැලේ පුරා ඇවිදිනවා. එක් අවස්ථාවකදී අපිට පේනවා මේ දෙන්නට පුංචි රත්තරන් කෑල්ලක් හම්බ වෙනවා කියලා. ඊට පස්සේ මේ දෙන්න කරන්නේ මේකට ලොකු ෆොටෝස් ටිකක් හැම ගහලා මේක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට නිව්යෝක් වලට අරගෙන ගිහිල්ලා මෙතන ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට මේක දානවා. ඉතින් කොහොමුණත් මෙතනදී අපිට පේනවා රත්තරන් හොයාගත්ත කියලා දැන් ඇත්තරම ජැක්ව මේ රටේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මේ සල්ලි තියෙන පොර හොඳට මේ දෙන්නව සිප්ප ගන්න වැළඳ ගන්න. ඉතින් ඊට පස්සේ අපිට පේනවා මේ රත්තරන් කෑල්ල මේගොල්ලෝ දකිනවා කියලා. මේගොල්ලන්ට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා කියලා මේගොල්ලෝ හිතනවා. ඊට පස්සේ අපිට පේනවා මේ දෙන්න රත්තරන් හොයාගත්ත කියලා කරන්නේ මේගොල්ලෝ ගෙනාපු රත්තරන් ටිකක් මේ ඉන්වෙස්ට්මන්ට්ලට ආවට පස්සේ මෙතන අරන් තියලා පේනන එක. ඉතින් කොහොමවත් මේගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් ලවත් අන්දල් තියෙනවා. ඉතින් වහම ඊට පස්සේ මේගොල්ලෝ ඩීල් එකට කැමති වෙනවා. ඊට පස්සේ මෙතනදී මේගොල්ලෝ විශාල මුදලක් ආයෝජනය කරනවා මේ ජැක් වෙනුවෙන්. ඉතින් ජැක් මෙතනදී හොඳ පාටි එකක් දානවා. ඉතින් මෙතන මෙතනදී ආදල්ලා කියනවා ජැක්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙමත් ඇවිල්ලා මෙතනදී බලාගෙන ඉන්නවා. ඉතින් කොහොමවත් මෙතනදී ජැක් ඉන්නේ පට්ටම ආඩම්බරේ. ඉතින් මෙතනදී ජැක්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නම් හිතන්නේ මෙයාට සල්ලි හම්බෙච්ච දවස් ඉඳලා වෙනස් වෙලා කියලා. මොකද මේ මිනිස්සු කියලා වෙන ගෑනුත් එකත් ටිකක් කතාබහ කරන හින්දා. ඉතින් කොල්ලෝනේ සාමාන්‍යයි. ඉතින් ඕක ඊට පස්සේ කොහොමවත් එක දවසක් මේ දෙන්න රණ්ඩු වෙලා අපිට පේනවා මේ ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් රිජෙක්ට් කරනවා කියලා මේ ජැක් කියන ඩයල් එක. මොකද දැන් හොඳ සල්ලි තියෙන ඩයල්ලක් නිසා මේ මිනිස්සුගේ හිත වෙනස් වුණාත් දන්නේ. ඊට පස්සේ ඔම කාලය ගත වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා හොඳම කාර්ය බහුල ව්‍යාපාරිකයෙක් විදිහට මාර විදියට ලෝකෙට මාරකක් වෙන්නකට තමයි මේ දෙන්නත් එක දැන් ඉන්නේ. ඉතින් කොහොමවත් ඇත්තනම් මේ දෙන්න රත්තරන් තියා මොකුත්ම තාම හම්බෙලා නැහැ. ඊට පස්සේ මෙතනදී අපිට පේනවා අර මුලින්ම හම්බෙච්ච ඉන්වෙස්ට්මන්ට් එකෙන් මෙයා තවත් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න කියලා වෙනත් තැනකට ඉන්වෙස්ට්මන්ට් කරන්න විදිහට මේ ජැක් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා ජැක් ගෙනිහිල්ලා මේ කට්ටියත් එක්ක මීටින් එකක් තියෙනවා. හැබැයි අර මුලින්ම ඉන්වෙස්ට් කරපු ඩයල් එක අනෙක් කම්පැනිට ඉන්වෙස්ට්මන්ට් කරන්න කැමති වෙන්නේ නැහැ. මෙයා භාගයයි ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඉතින් ඒකත් එක්ක මෙතනදී අපිට පේනවා ජැක් හොඳටම කියෙන් තියනවා. ජැක් මෙතනදී මීටින් රූම් එකෙන් කඩාගෙන බිඳගෙන එළියට යනවා කියලා අපිට පේනවා. ඊට පස්සේ අපිට පේනවා මේගොල්ලෝ මේ රත්තරම් පතල් දාලා තියෙන ඉන්දුනීසියාවේ කට්ටියට මේක ආරංචි වෙනවා. ඉතින් මෙතනදී ඉන්දුනීසියාවේ ආමියකින් පැනලා වට කළා. මෙතනදී මේ පතල අල්ල ගන්නවා. මේ අල්ල ගැනීමලත් එක්ක ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම නැති වෙලා යනවා. ඉන්වෙස්ට් කරපු සල්ලිත් නැති වෙලා යනවා. අවසානයේ අපිට පේනවා ඇත්තටම මේ ජැක් දැන් ආයෙත් දුප්පත් වෙලා ඉන්නවා කියලා. ඉතින් ජැක් කරන්න දෙයක් නැහැ. ජැක් ආයෙත් දුප්පත් වෙලා ආයෙ සිගරට් ටැපි විශ්වක් කියලා කියලා ඉන්නවා. දැන් ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් මෙයාට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ දෙන්නත් එක හිතනවා මොකද්ද කරන්න කියලා. ජැක් සාමයික් ඊට පස්සේ මේ දෙන්න කරන්නේ මේකට මල්ටි ප්ලෑන් එකක් ගහනවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ හදාන්නේ ආයෙත් ඉන්දුනීසියාවට ගිහිල්ලා මොකක් හරි සුපිරි මල්ටි ප්ලෑන් එකකට ගේමක් දෙන්න. ඉතින් ඊට පස්සේ මේ දෙන්නත් එක්ක කරන්නේ යනවා මෙහෙම ඉන්දුනීසියාවට. ඉන්දුනීසියාවට ගිහිල්ලා ඉවරලා මේගොල්ලෝ හොයනවා මේ රජපෞලේ ඉන්න කොල්ලා. ඒ කියන්නේ රජපෞලේ රජුරුවන්ගේ ළමයා කොහෙද නිරන්තරයෙන් ඉන්නේ කියලා. ඉතින් ඒ ක්ලබ් එක මේගොල්ලෝ හොයාගන්න. ඊට පස්සේ පොර ආතල් කියන ඩයලොග් ගෑනු එහෙම තියාගෙන ඉතින් මේ ක්ලබ් එකට මේ දෙන්නත් යනවා. ඉතින් ගිහිල්ලා කොහොම හරි මේ කට්ටියත් එක්ක පොඩි chat එකක් දාලා අන්තිමට මේ රාජකුමාරයාගේ පුතාව මේගොල්ලෝ ෆිට් කරගන්නවා කියලා අපිට පේනවා. ඉතින් ඊට පස්සේ මේ අකඩ ඇති වෙන්න සල්ලි තියෙන ඉඳන් අන්තිමට මේ දෙන්න පොඩි ඔට්ටුවක් දානවා. මෙතනදි කියන්නේ රජපෞලේ පොරට මෙහෙමයි මම ගිහිල්ලා කොටියේ කැලේ ඉන්න කොටියේ ඔළුව අත ගන්නවා. ඔයාට පුළුවන් නම් සල්ලි දෙන්න. මම ඒ දේ කරොත් සල්ලි දෙන්න කියලා. ඉතින් ඒක අවස්ථාවකදී මේ මනුස්සයා කරන්න දෙයක් නැහැ. මෙයා ගිහිල්ලා කැලේ ඉන්න කොටියෙගේ ඔළුව අත ගන්නවා. කොහොමුණත් අවසානයේ අපිට පේනනවා මෙයාට මේකෙන් මේ ජනාධිපතිගේ පුතාගෙන් පට්ට ගානක් සල්ලි ගන්න පුළුවන් වුණා කියලා. ඉතින් මේකට පට්ටම සතුටුයි. ඉතින් මේකත් එක්ක අපිට පේනවා අර කොල්ලා සල්ලි දෙනවා කියලා. ඊට පස්සේ මේ සල්ලි වලින් මේ මනුස්සයා කරන්නේ හොඳට සමාවක් විදියට කොටස් එහෙම මෙලදී අරගෙන දැන් සුපිරි ෆන් එකේ ඉන්නවා. දැන් මේකත් එක්ක මේ මනුස්සට අවෝඩ් සිතන් හම්බෙනවා. ඉතින් ඇත්තටම දැන් මේ රටම හිතන් ඉන්නේ මෙයා රත්තරන් කැණීම් කරන මිනිස්සය කියලා. ඇත්තට මේ මිනිස්ස රත්තරන් කැණීම් කරන්න තියා මේ මිනිස්ස රත්තරන් පොඩ්ඩක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ අපිට පේනවා මේ මිනිස්ස ඔෆිස් එකට එනවා. ඉතින් ඇමරිකා ඔෆිස් එකට එද්දි මෙයාගේ ඉන්න ස්ටාෆ් එක එළියටලා මේකේ කෑ ගහනවා කියලා අපිට පේනවා. කොහොමවත් මෙතනදී මෙයාට හිතාගන්න බෑ මෙයා කරන් ටක් ගාලා ඔෆිස් එක ඇතුළට යන්නේ. ඉතින් මෙතනදී අපිට පේනවා මෙතනදී පතල ඇතුලේ කිසිම දෙයක් තිබ්බේ නැහැ කියලා. ඇත්තට මේ මිනිස්සු රත්තරන් කුඩු දාලා විතරයි කියලා මෙතනදී අපිට පේනවා. මෙතනින් අහුවෙලා තියෙනවා
වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ඒකත් එක්ක කොටස් වෙනද පොලේ මිලියන ගාණකින් මෙතනදී මේ රත්තරන් මිල බහැලා තිනවා මේ සිදුවෙච්ච වංචාවත් එක්ක. ඉතින් අන්තිමට අපිට පේනවා මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැතුව මයික් FBI එකට යනවා කියලා. FBI පරීක්ෂණ සඳහාත් මෙයාව යනවා කියලා අපිට පේනවා. ඉතින් පරීක්ෂණේ කියලා පළවෙනි දවසේ මේගොල්ලන්ගෙන් ප්‍රශ්න විමසනවා. ඉතින් ඒ ටික වෙනවා. ඊට පස්සේ මේ දෙන්නත් එක් කරන්නේ ඉන්දුනීසියාවට පැන ගන්නවා. ඉතින් ඉන්දුනීසියාවට පැන ගත්තාම අපිට වෙනවා ඉන්දුනීසියාවේ ආමි එකෙන් මේ දෙන්නම අල්ල ගන්නවා කියලා. ඉතින් ඉන්දුනීසියා ආමිගෙන් අල්ල ගත්තාම මේ දෙන්නම චොපර් එකේ අරන් යන්නේ. මගදී මේ මිනිස්සයා කරන්නේ චොපර් එකෙන් බිමට පයින්නවා. ඉතින් චොපර් එකෙන් බිමට වැන්නට පස්සේ ඇත්තට මේ මිනිසුන්ගේ ඉන්දුනීසියාවේ තමයි ඕන් තරයි යාළු ඉන්නේ. ඉතින් මේගොල්ලෝ ප්ලෑන් කරලා තින්නේ මෙතනින් පැනනට පස්සේ වෙන බොඩි එකක් මෙතනට දාලා ඇත්තටම දැන් ඉන්දුනීසියාවේ මිනිස්සු කියනවා මෙතනදී ජැක් මිය ගිය මිනිස්සෙක් හැටියට කියලා. ඇමරිකාවේදී අපිට පෙන්නනවා මෙයව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ දැන් මැරිච්ච පුද්ගලෙක් විදිහට කියලා. ඉතින් කොහොමනත් අපිට පෙන්නනවා ජැක් අන්තිම වෙද්දී දැන් මොකුත්ම නැති අනාථ මිනිස්සෙක් වෙලා කියලා. ඉතින් අවසානයේ එහෙම වෙන්නේ. ඉතින් ජැක් තාමත් හොඳ ෆිට් එකේ ඉන්නවා අපිට පෙන්නනවා. මෙතනදී මයිකුත් මේ දෙන්නත් එක්ක කතා කර කර ඉන්නවා කියලා. ඇත්තටම මේ දෙන්නා කවුරුත් මිය කියලා නැහැ. මේගොල්ලෝ දැන් ආයෙත් ප්ලෑන් එකක් ගන්නවා මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් අවසානයේ අපිට පෙන්නනවා මෙතනදී මයිකුත් හිතාගෙන ඉන්නේ දැන් ජැක් බින්දුවට වැටලා තමයි ඉන්නේ කියලා. ඉතින් අවසානයේදී අපිට වෙනවා මේ ජැක් මෙතනින් පිටත් වෙලා යනවා මේ ප්ලෑන් එකත් හරියන්නේ නැහැ කියලා. මයික් මෙයාව අතහැරලා යනවා කියලා. ඊට පස්සේ එන්නේ මෙයා මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ ගෙදරට. ඉතින් ගෙදරට ආවට පස්සේ අපිට පෙන්වනවා මෙයාට මේල් එකක් එනවා කියලා. ඒ මේල් එකේ තියෙන්නේ ඇමරිකාන් ඩොලර් මිලියන ගානක සල්ලි ප්‍රමාණයක චෙක් එකක්. ඉතින් මෙතනදී අපිට අවසානට පේනනවා අර ලේන්සුවේ අස්සම් කරපු ඩීල් එකක් මෙයාට ඒ තැපැල් හරහා ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඇත්තට මේ මයික් සහ චෙක් කරලා තියෙන රත්තරන් ආකාර මේගොල්ලන්ට තියෙන රත්තරන් හම්බෙනවා වගේ බොරුවක් පෙන්න ඉන්වෙස්ට්මන්ට්ලගේ සල්ලි මෙච්චර කාලයක් මේ දෙන්න තියාගෙන ඉඳපු එක. ඉතින් අවසානට මේ දෙන්න මැරිච්ච වුන් විදිහට මෙතනින් බේරෙනවා. ඒ වගේම මේ දෙන්න අලුත් ජීවිතයක් පටන් ගන්න. ඉතින් ඒ විදිහට තමයි මේ මූවී එකේ වෙන්නේ. මේ වගේ වංචාකාරයෝ ඉන්න ඕනේ තරම්. ඉතින් අපිට නම් ඕන තරම් ඉන්නවා 225ක් ඉන්නවා පාර්ලිමන්ට් එකේ. ඉතින් ඒක නිසා අපිට බය වෙන දෙයක් නැහැ. මේ ඉතින් ඒක නිසා මම කියන්නේ ඉදිදි පරිසමෙන් ඉන්න. ඒ වගේම චන්දිත පරිසමෙන් දෙන්න. එහෙනම් අපි තවත් ලස්සන මූවී එකකින් ආයෙ දවසක හමු වෙමු.